4D.lk දෙක ශ්‍රේණිය ගණිතය 8 වන පාඩම. යාළුවනේ, අපි කලින් පාඩමේදී එකතු කරන් ඉගෙන ගත්තා. අද අපි අඩු කිරීම ඉගෙන ගන්න යන්නේ. එන්න හැමෝම මගේ පන්තියට යමු. ආදරණීය දුවේ පුතේ, අද අපි තව අලුත් පාඩමක් ඉගෙන ගමු. බලන්න මේ ලකුණ අඳුරනවද කියලා. හරි හොඳයි. මේ තමයි අඩු කිරීම. ඔන්න බලන්න එහෙනම් මේ අත්තේ කුරුල්ලෝ 5 දෙනෙක් ඉන්නවා. බලන්න කුරුල්ලෝ කී දෙනෙක් ඉගිලිලා යනවද කියලා. ආව් කුරුල්ලෝ දෙන්නෙක් ඉගිලිලා යනවා. දැන් අත්තේ කුරුල්ලෝ කී දෙනෙක් ඉන්නවද? අපි ගණන් කරමු. 1 2 3. එහෙනම් මට කියන්න 5න් 2ක් අඩු වුණාම උත්තරේ කීයද? ඔව් 3යි. දැන් බලන්න මේ බැලුන් වල දිහා. බැලුන් බෝල කීයක් තියෙනවද? එන්න අපි ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9යි. දැන් මේ බැලුන් බෝල 9න් බැලුන් පහක් පිපිරිලා ගියා. නෝ, ඉතිරි බැලුන් බෝල ගණන අපි ගණන් කරමුද? 1 2 3 4. එහෙනම් මට දොළ පුතාලා කියන්න 9න් 5ක් අඩු වුණාම උත්තරේ කීයද? ඔව් 4යි. හරිම හොඳයි. ඔන්න බලන්න මෙතන තියෙන 5න් ගණන. අපි ගණන් කරමුද? 1 2 3 4. ඔන්න එහෙනම් මේ 5න් 4ෙන් 5න් 3ක් නිමනවා. දැන් මට කියන්න මෙතන තියෙන දැල් වෙන 5න් ගණන කීයද? ඔව් 1යි. හරි, අපි දැන් බලමු මේ අඩු කිරීමේ ගණන් ටික. පළවෙනියටම බලන්න 5න් කීයක්ද අඩු කරන්න තියෙන්නේ? ඔව් 2ක්. මම 15 අයිස්ක්‍රීම් 5ක් ඇඳලා තියෙනවා. එහෙනම් 5න් 2ක් අඩු කරන්න කියන නිසා මම අයිස්ක්‍රීම් 2ක් උඩ කතිර සලකුණ යොදනවා. මට කියන්න කතිර දාලා නැති අයිස්ක්‍රීම් ගණන කීයද? 1 2 3. අපි මෙතනින් 3 ලියමු. එහෙනම් පුංචි දුවේ පුතේ, 5න් 2ක් අඩු කරාම උත්තරේ කියන්න. ඔව් 3යි. ආ, බලන්න දීලා තියෙන ඉලක්කම් දෙක. 8න් කීයක් අඩු කරන්න කියනවද? ඔව් 3ක්. එහෙනම් මම මුලින්ම මෙතන ලස්සන සරුංගල් 8ක් අඳිනවා. සරුංගල් කීයක් උඩ කතිර සලකුණ අඳිනවද? ඔව් 3ක් උඩ. එහෙනම් අපි අඳිමු. 1 2 3. දැන් මට කියන්න තව සරුංගල් කීයක් ඉතිරිද? ගණන් කරමුද? 1 2 3 4 5. එහෙනම් මට කියන්න 8න් 3ක් අඩු වුණාම උත්තරේ කීයද? හරිම හොඳයි. උත්තරේ 5යි. ඔන්න මම මෙතනින් 5 ලියනවා. පුංචි දුවල පුතාලට අඩු කිරීම කරන්නත් පුළුවන්. අඩු කිරීමේ පාඩමේ තවත් කොටසකින් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු මම ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.